අයිබෝන් ඔබකන්නේ ස්වාධින රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි මුලින්ම අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත රට අඳුරු වූ වගකීම අමාත්‍යංශය නම් ඉල්ලා අස් වෙනවා විදුලි ඇමති ඩලස් කියයි සහරාන්ලා මරුණත් තව්හිද් ජමාත්ලාගෙන් මරණ තර්ජන ආවා ධම්මරත්න හිමියන් හෙලි කරයි සත්කෝරලේ ගොවි ප්‍රශ්න විසඳන්න වැව්තාවුල්ලට ගිය අගමැති මහින්ද 19 න් රටට අත් වූ අයහපත නිවැරදි කරනවා ඇමති ජීඑල් ආණ්ඩුවේ සූදානම කියයි කොරෝනාව නැතයි කියා පාසල් යලි විවෘත කළ ජර්මනියේ බර්ලින් නුවරට යලිත් කොරෝනාව දේශීය ප්‍රවෘත්ති රටපුරා විදුලිය බිඳවැටීමේ සිද්ධියට විදුලි බල අමාත්‍යංශය වගකිව යුතු බවට එවෙනෙවෙන් පරීක්ෂණ සිදු කරන කමිටුව නිර්දේශ කර තිබුණහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙනු මහතා පවසනවා අකුරැස්සේ පැවති ජන හමුවකට එක්වෙනුයි අමාත්‍යවරයා මේ මදහස් පළ කළේ अद्यापने कीला विदुली गया ना कीना कोड़े नियं करंट पैदुना आगे वेने कसरे इटे हीं करंट एक पदिने दुगोटे रटे अनागते इटे रटे आर्थिक इटे ताम वेदगत अमात्यांश का वाग कीम गोटा बे जनातुमा मटे पावर लतीरो जनातुआ की वे अमात्यांश देखा गया ना कीला මේ අමාත්‍යංශ හදාගන්න බැරි නම් රට හදන්න බෑ කියලා. අමාත්‍යංශේ වැඩ බාර ගත්තේ මම බ්‍රහස්පතින්දා සිකුරාද රෑ මාතරාව සඳ උදේ කපුරු පිටියේ හිටිය ඔෆිස් එකේ දවල් යන හදනකොට රටේම බ්ලැක් අවුට් එකක්. ඩලස් ගාලා කරන්ට් ගියා කිව්වා. අපි ඩලස් ගාලා කරන්ට් ආවේ නැහැ. වෙනද ගියාම එහෙම වෙනෝනේ. ජීඑම් මහත්තයගෙන් එමු මොකද සර් පැය දෙකකින් විතරයි කියලා. උතර පැය 96යි මගේ වයස. විදුලි බල ඇමතිවරයා විදිහට වැඩ බාර අරගෙන පැය 96යි. උතර මම විදුලි බල ගැන මොකද ඒ වෙලාවේ දැනගෙන හිටියේ? ගෙදර මේන් ස්විච් එකයි ට්‍රිප් ස්විච් එකයි. මට මතකයි මාධ්‍ය වේදින් මගෙන් ඇහුවා මං කොහොමද දන්නේ නැහැ. මං ගෝ කමිටුවක්පත්. නම දෙනෙක්ගේ කමිටුවක්පත් කරා. විදුලි බල මණ්ඩලෙත් එක්කෙනෙක් ඉන්නවා. අමාත්‍යංශෙත් එක්කෙනෙක්. අනිත් සියලු දෙනාම බාහිර. මම විශ්වාස කරනවා මේ වාර්තාව සඳ හැන්දෑව අපි අතර ලැබෙයි. ඒ වාර්තාවේ කියනවා නම් විදුලි බල අමාත්‍යංශේ වැරද්දක් තියෙනවා නම් මිත්‍රයා මතක තියාගන්න. විදුලි බල අමාත්‍යංශලා මේකට වග කියන්න ඕනේ. අපි පැය 96 වුණත් අංගහරු ආද හැන්දෑව ඉඳලා දලසලහ පෙරම නෙමෙයි මෙරටේ විදුලි බල ඇමති. මතක තියාගන්න. පළවෙනිම තවට ලැබෙයි ආදර්ශය. අපි හර්ද සාක්ෂර එකංගෝ දේශපාලන කරපු මිනිස්සු. ජාතික තව්හිද් ජමාත් සංවිධානයෙන් තමන් වහන්සේට මරණ තර්ජන එල්ල වූ බව නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිස මහමුවේ ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරයේ සිදු වී සති කිහිපයක් ගත වී තිබුණද තව්හිද් ජමාත් සංවිධානය මරණ තර්ජන එල්ල කරමින් තමන් වහන්සේට 2019 වසරේ මැයි 14 වෙනිදා ලිපියක් එවා තිබූ බව ධම්මරතන ස්වාමින් වහන්සේ කොමිස මහමුවේ සාක්ෂි දෙමින් කියා සිටියා. සහරන් හෂිම්ට නෙල්ලිකල බෞද්ධ මධ්‍යස්ථානයේ අවටින් ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තිබූ උත්සාහය ව්‍යර්ථ කිරීම මෙන්ම අනිකුත් ආගම් අතර සුහදත්වයේ වර්ධනයේ වෙනුවෙන් ගෙන කී වැඩපිළිවෙලට එම සංවිධානය දැක්වූ විරෝධතාව ඉන් පිළිබිඹු වන බවයි උන් වහන්සේ සඳහන් කළේ. සහරන් හෂිම් හා සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් තවමත් නිදැල්ලේ සිටින බව තම විශ්වාස කරන්නේ යැයි ධම්මරතන ස්වාමින් වහන්සේ කොමිස මහමුවේ ප්‍රකාශ කළා. ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙසටයි ඔවුන් වහන්සේ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ. ප්‍රහාරයට පෙර අවස්ථා තුනකදී සහරන් හෂිම් තමා මුණ ගැසීමට දෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි බවත් 2016 වසරේ ජුනි මාසයේ යම් දිනයක පුද්ගලයන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බෞද්ධ මධ්‍යස්ථානයේ අසල බොහොමයක් නිරීක්ෂණය කළ අයුරු තමන් වහන්සේ දුටු බවද ධම්මරතන ස්වාමින් වහන්සේ මෙහිදී කියා සිටියා. ඔවුන් තමන් සමග කතා බහ කළ අතර මම සහරන් හෂිම් කත්තන් කුඩින්දන් නාවේ යනුවෙන් මුල් බරට මුණ ගැසුණු සහරන් හෂිම් තමන් වහන්සේට ප්‍රකාශ කළ බවද ඔහු සමග පැමිණි මෞලවි වරේකු අරාබි බසින් ආගමික වැකිවැනි යමක් ප්‍රකාශ කළ බවද උන් වහන්සේ කොමිසම හමුවේ තවදුරටත් සඳහන් කළා. දෙවන අවස්ථාවේ 2017 වසරේ මාර්තු මාසයේ 50ක පමණ පිරිසක් සහරන් සමග පැමිණි බවත් තුන්වෙනි අවස්ථාවේ පුද්ගලයන් 10 දෙනෙකු සමග පැමිණි සහරන් සාම්ප්‍රදායික මුස්ලිම් ජනයා හා සිද්ධාස්ථාන දැඩිව විවේචනය කළ බවද උන් වහන්සේ කොමිසම හමුවේ කියා සිටියා. කිසිඳු අවස්ථාවක තමන් තව්හිද් ජමාත් සංවිධානයේ සමාජිකයෙකු බවට කරුණු හෙළි නොකළ සහරන් මවනල්ල බුදුපිලිම කැඩීම සම්බන්ධයෙන් විමසූ විට කියා සිටියේ ඒ සමාජයේ පීඩා විඳින පිරිසකගේ පීඩාව පිටබුණු මොහොතක් යනුවෙන් බවයි පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේ
තව දුරටත් සඳහන් කළේ ජමීතුල්ලා උලමා සංවිධානයේ නියෝජිතයෙකු වූ මොහමඩ් දහලන් මෞලවිතුමන් සමග කළ සාකච්ඡාමේ වැඩසටහන බෞද්ධ මධ්‍යස්ථාන Facebook පිටුවෙන් පරිශීලනය කිරීමෙන් පසු උලමා සංවිධානයේට බොහෝ සෙයින් බැනවැදි එම වීඩියෝ පට ඉවත් කරගන්නා ලෙස තමන්ට දැඩිව බලපෑම් කළ බවද ධම්මරතන ස්වාමීන් වහන්සේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත් කියා සිටියා। वयम पलात एल व्याप्त कठिनम किरीमट अग्रमात महिंद राजपक्ष महता निलधारींट उपदेश लादुन्ना ए सिमरन गमुव व्यवता उल्लेपति जनता हमुवट एक्विमीन යල මහා දෙකන්නේ වගා කිරීමට හැකිවන පරිදි වයම පළාතේ ගොයිබිම් හෙක්ටාර 12500ක් පෝෂණය කෙරෙන වයම පළාත් ඇල ව්‍යාපෘතිය මහින්ද චින්තන ප්‍රතිපත්ති යටතේ ආරම්භ කෙරුණේ 2014 වසරේදී। එහෙත් පසුගිය රජය එම ව්‍යාපෘතියේ කටයුතු නවතා දමා තිබුණා। ප්‍රදේශයේ කුඩා වැව් 350ක් සහ මහ වැව් 8ක් එමගින් පෝෂණය වෙනවා। හක්වටුනා ජලාශය යටතේ හෙක්ටාර 2500ක්ද මේ ඔය ජල දහරා පද්ධතියෙන් හෙක්ටාර 3500ක්ද ඇතුළුව හෙක්ටාර 12500ක් අස්වැද්දීම ව්‍යාපෘතියේ අරමුණයි। කුරුණෑගල මොරගොල්ලා ගම සියමලන් ගමුව වැව්තාවුල්ලේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා හමුවක් පැවැත්තුණා। වයඹ ඇල ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති වාර්තාව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අශෝක පෙරේරා මහතා අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වුවා। සියඹලන් ගමුව සපිරි දීවර සමිති සමාජිකයන්ද අග්‍රාමාත්‍යවරයා වෙත යෝජනාවලියක් මෙහිදී ඉදිරිපත් කළා। තම ගැටලු ඍජුවම අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කිරීමට ප්‍රදේශවාසී ජනතාවට මෙහිදී අවස්ථාව උදා වුණා। අඩි කට උඩ අපි ජීවත් වෙන්නේ ගරු අගමැතිතුමනි කඩවල යන්නේ කට්ට කරවලේ පාට ලයිට් එකක් දාලා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉතා යටහත් ඉල්ලා සිටිනවා। ඒ පාර හදලා ලයිට් එක දාලා දෙන්න। වැව් 640ක් තිනව මහව නාගොල්ලාගම හීනුග්ගල අබම්පොල ග්‍රාම නිලධාරි වසම් 28ක් තිබෙනවා। ඒ කලාපයේ ආවරණ නොවන ලකුණක් තමයි මේක තුලින් දැක්කේ। ඒ සඳහා ඔබතුමා කාර්ය කවදානිය මොකද ප්‍රතිපදනය වෙන කියලා නිල්දා අර කුඩා වැව් පිළිබඳව ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී මේ හැම දෙයක්ම බැලුවා। අපිට තියෙන එකම ගැටලුව තමයි හම්බෙන්නේ 130යි 130ට හරියන්න තමයි ඔය ටික දැනට කරලා තියෙන්නේ। දැන් වැව් ටික හැදුවොත් සර් මෙහෙමයි, දැන් ව්‍යාපෘතියෙන් අපිට යම් කිසි මුදලක් වෙන් කරලා තියෙනවානේ। එතකොට අපිට ප්‍රතිපාදන තියෙන්නේ ආසියානු සංගමයේ බැංකුව හරහා මේ ප්‍රමාණය කරන්න විතරයි। සිමෙන්තුවක් දෙන්න කොච්චර ඕන වෙනවද? හොඳයි සර්, පුළුවන්. මුදල් අමාත්‍යංශයෙන් හරි හරි කරුවක මැතුමනි යාපහුව පඬුවස් නුවර කුරුණෑගල කියන රාජධානීත් එකතු කරලා මේ ලස්සන පරිසරයත් එක්ක මේ ප්‍රදේශයට සංචාරක දේශීය සහ විදේශීය සංචාර ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා। මොනවද මම සංචාරක මිතුවත් එක්ක සාකච්ඡා කරලා ඔයාලා වගේ ඉන්නන්න බොහොම ස්තුතියි। වැව් පද්ධතිය සම්පූර්ණයෙන්ම අතහැරලා වගේ තියෙන්නේ මේ හරහත් මේ ජල මාර්ගයේ එනවා නම් හොඳයි කියලා ගරු අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා। හොඳයි, මං හිතන්නේ ඒක සංසේන අගමැතිතුමා දැනටමත් ඒක ආරම්භ කරන්න පියවර අරගෙන තියෙනවා। අපි ඒ ගරු අගමැතිතුමාත් එක්කම සාකච්ඡා කරා ගල් නෑව නෑගම් පහ ප්‍රදේශයට पलाकल प्रदेश महासंगरत्न जोन्स्टन प्रणांदु सह एस एम चंद्रसेन राज्य अमात्य डीबी हेरात पार्लिमेंट मंत्री असंक नवरत्न वैम पलात आंडुकार एजे एम मुसमिल्लन महातरुण अतुरु पिरिसक्द एम अवस्थावट एक्व सिटिया। මෙහිදී අදහස් පළ කළ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ අපිට පුළුවන් වුණා 2015 ඉඳලා 2019 වෙනකොට මේ මතවාද නැවත සකස් කරලා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන පසුබිම හදන්න। ඒ නිසා දැන් අපේ කාලයයි, මේ කාලේ අපි ප්‍රයෝජනෙට ගත යුතුමයි। අපි මේ වෙලාව වැරද්දුවොත් කවදාවත් ජනතාව අපිට සමාව දෙන්නේ නැහැ। ඒ නිසා ඒ ජනතාවගේ පපුවේ තියෙන ඉල්ලීම බලාපොරොත්තු ඉටු කරන්නට නම් අපි මේ මහ පොළවේ මිනිසුන් බවට පත් විය යුතුමයි। දැන් ඒකට අතුගරු ජනාධිපති තුමන් අවශ්‍ය පසුබිම හදලා තියෙනවා। දේශපාලකය වෙනුවෙන් මේ රට වෙනුවෙන් දේශපාලනය කරන්න කියන තැනට පත් කරලා තියෙනවා। 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටට අයහපත් ප්‍රතිඵල රැසක් අත් වූ බව අමාත්‍ය මහාචාර්ය ජුවෙල් පීරිස් මහතා පවසනවා। සිදු වූ වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මල්වතු අනුරාහිමියන් හමුවේ සඳහන් කළේ। අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජුවෙල් පීරිස් මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගුඩ විජිතසිරි ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා। ආණුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අනුනාහිමියන් දැනුවත් කිරීමටයි අමාත්‍යවරයා කටයුතු කළේ। 19 වන සංශෝධනය ඒකේ තියෙන ගැටලු निराකරණය කිරීම තමයි ඉස්සෙල්ලම කරන්න ඕනේ। ඒක සම්පූර්ණයෙන් විකෘති වෙච්ච ආණුක්‍රම සංශෝධනය. ඒකෙන් රටට උනා විශාල
අවදා සරල උදාහරණ බලන්න මේ රටේ ජනතාව 69 ලක්ෂයක් එක්කාස වෙලා ජනාධිපතිවරේ පත් කරගත්තා. හැබැයි ඒ ජනාධිපතිවරයාට ආරක්ෂක කැමති ධූරේ දරන්න බෑ. ඒ තහංශයක් දාලා. ඉතින් රජයක මොකද්ද ප්‍රධාන යුතුකම හා වගකීම මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම. මේ රට සුරක්ෂිත කිරීම. දැන් අපි දැක්කා ඒකේ ඇතිවෙච්ච අඩුපාඩු නිසා යහපාලන රජයට තේ මේ රටේ වටින ජීවිත 265ක් නැති වුණා. ඉතින් එතකොට වගකීම පවරලා තියෙනවා. හැබැයි ඒ වගකීම ඉෂ්ට කිරීම සඳහා බලය පවරලා තියලා නැහැ. තහංශයක් තියෙනවා. ආරක්ෂකයම තියෙන්න බෑ. ඒක පිළිගන්න පුළුවන්ද? ළමා අපයෝජන නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක් පිහිටුවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ළමා අපයෝජනයට එරෙහි පියවර වැඩසටහනට එක්විමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. කොළඹ නිදහස් චතුරස්ත්‍රයේදී පැවති ළමා අපයෝජනයට එරෙහි පියවර වැඩසටහන සංවිධාන කර තිබුණේ අර්බන් සිටිසන් සංවිධානයේ හා කාන්තා සවිය පදනමයි. ළමා අපයෝජනයට එරෙහි පියවර ප්‍රතිඥාව ලබා දීමෙන් පසු සිළු දෙනා පහන් දැල්වීමට එක්ුණා. ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට තාරක බාලසූරිය, අජිත් නිවාඩ් කබ්‍රල් යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ආයුධ පත් කැඳවීමේ කාලය ලබන 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. 2020 අපත සාමාන්‍ය පෙළ විභාගයේ ඉල්ලුම් පත්‍ර කැඳවීම අගෝස්තු 21 වෙනිදායින් අවසන් වීම නියමිත තිබුණත් එය අගෝස්තු 31 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 2020 අපත උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වන දින ආරම්භ වී නොවැම්බර් 6 වෙනි දින අවසන් කිරීමට නියමිතයි. ඒ වගේම ස්පර්ශක ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වන ඉරිදා පැවැත්වීමට අවශ්‍ය කටයුතු සඳහා තිබෙනවා. දැන් ප්ලැට්ෆෝම් විශේෂාංගය. සමහර අමාත්‍යංශවලට සමහරු හිනා වුණාට නිසා මේ දවස්වල අපේකම අපේ සංස්කෘතිය අපේ අනන්‍යතාව ගැන වැඩි වැඩියෙන් කතා වෙනවා. එවගේම තමයි මදුරිකා තමන්ට ලැබුණු අමාත්‍ය දුහුරේට අකමැති අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම පසුගිය දවස්වල ටිකක් හිත අමනාපෙන් හිටියා කියලා තමයි ආරංචි. දන්නවද නිශාදී, දයසිරි ජයසේකර, ලොහාන් රත්නත්, ඒ වගේම රංජිත් සිඹලා පිටේ කියන ඇමතිවරුන්ට ජනාධිපතිතුමා කෝල් කරලා තිනෝ. ඒ අමාත්‍යංශවලට උමා ඒ විෂයපතයන් හඳුන්වා දීලා තියෙන නිසා ඒ අමාත්‍යංශය නිර්මාණශීලීව කරන්න පුළුවන් කියලා ජනාධිපතිතුමා කියවලු. මදුරිකා, ජනාධිපතිතුමාගේ ඒ අවවාදයේ අකුරටම ක්‍රියාත්මක කරපු දයසිරි ජයසේකර අපේ ඇමතිතුමා ඔහුගේ බ්‍රහස්පතින්ද තිබ පාර්ලිමේන්තුවේ මංගල සසිවාරයට ආවේ බතික් කරපු නැෂනල් එකක් ඇඳගෙන. එදා පාර්ලිමේන්තු සැසියට ආපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු වගේම නවක මන්ත්‍රීවරු ගැනත් හැමෝගෙම තිබ්බේ ලොකු අවධානයක්. මදුරිකා, මේ නවක මන්ත්‍රී කෙනෙක්නේ මදුර විතානගේ කියලා කියන්නේ. ඉතින් මේ මදුර විතානගේ මන්ත්‍රීතුමාගේ ගෙදර තියෙන්නේ රාජගිරිය අඹගහ හන්දියේ. මෙතන ඉඳලා පාර්ලිමේන්තුවට තියෙන්නේ හරියටම කිලෝමීටර 2ක් වගේ පුංචි දුරක්. අලුත් මන්ත්‍රී කෙනෙක්ින්ද පරක්කු වෙන්නත් බෑනේ. ඒ හින්දමද කොහෙද අනෙක් හැමෝම ඇවිල්ලා කාර් වලින් බහිද්දී මදුර මන්ත්‍රීතුමා විතරක් පාර්ලිමේන්තුවට ආවේ වොට්ටුයි. ඒක දැකපු අනික් මන්ත්‍රීවරු කිව්වේ උමා මදුර බෝට්ටුව පෙරලා ගන්න නැතුව ආපු එක නම් ලොකු දෙයක් කියලා. හැබැයි මන්ත්‍රීතුමා නම් කියන්නේ ඔය රාජගිරියේ පැත්තේ තියෙන ට්‍රැෆික් එක මගහැරලා පාර්ලිමේන්තුවට එන්න තියෙන හොඳම ක්‍රමය තමයි බෝට්ටුවෙන් එන එක කියලා. එතකොට මන්ත්‍රීවරු හැමෝටම පුළුවන් නේ පරිසර සුන්දරත්වයේ විඳින ගමන්ම දියවන්නාවට එන්න. ගිය බ්‍රහස්පතින්ද පාර්ලිමේන්තු භෝජනාගාරයේ තිබුණු තේ පැන් සංග්‍රහයට ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් සුළු වේලාවකට හරි සහභාගී වුණා. මේ පාර විශේෂත්වය උනේ මේ තේ පැන් සංග්‍රහය කවුරුවත්ම වර්ජනය කරපු නැති එක. හැමෝම ඇවිල්ලා පෝලිමේ අගමැතිතුමාටයි ජනාධිපතිතුමාටයි සුබ පැතුවා. සුබ පැතුවා විතරක් නෙවෙයි තේ බොන එක පැත්තකින් තියලා මන්ත්‍රීවරු හැමෝම කරේ සෙල්ෆි ගත් එක. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වගේම ජනමාධ්‍යවේදීනුත් මේකට එකතු වුණා. ඔන්න ඔය අතරේදී තමයි මදුනිකා ඈත කතා කර කර හිටපු දෙන්නෙක්ව අගමැතිතුමාට යා ළඟ හිටපු එක්කෙනෙක් පෙන්නන්නේ. මේ විදිහට බර කතාවක් ඉඳලා තින්නේ කවුද දන්නවද උමා? සීවී විග්නේෂලනුයි වාසුදේව නානහැක්කාරයි. ඒ දින ළඟට ආපු අගමැතිතුමා ඇහුවලු දෙමස්සිනාල බර කතාවක නේද කියලා. ඒ විදිහට ආපු අගමැතිතුමාව සුහදශීලීව පිළි අරගෙන මේගොල්ලෝ ඡායාරූපයකටත් පෙනී ඉඳලලු. එතන හිටපු මාධ්‍යවේදී නම් කියලා තියෙන නිසා මේක නම් ඓතිහාසික ඡායාරූපයක් කියලා.
සුපුරුදු විදිහට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින්ගේ රැස්වීමක් සිරිකුතේදී පැවැත්වුණා. මහා සංගරත්නයත් මේකට වැඩම කරලා කියලා තමයි ආරංචි. අපේ පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමින් වහන්සේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියලා තියෙනවා. මේක තමයි නායකත්වය දෙන්න හොඳම අවස්ථාව කියලා. මදුනිකා මේ වෙලාවේදී යෝජනා වෙලා තියෙන්නේ කරෝ ජයසූරිය මහත්තයාගේ නම. හිටපු කතානායකතුමාගේ වීඩියෝ එකක් එතන හිටපු එක්කෙනෙක් ඒ වෙලේ පෙන්නලා තියෙනවා. ඒ වීඩියෝ එකේ තිබිලා තියෙන්නේ කරෝ ජයසූරියගේ වොයිස් කට් එකක්. සමග ජන බලවේගයෙන් තරඟ කරපු එරන්ද වැලියංගීට සහය දක්වන වීඩියෝ එකක් තමයි තිබිලා තියෙන්නේ. ඒ වෙලාවේ ඒ වීඩියෝ එක පෙන්නලා අදහස් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කරෝ ජයසූරිය මහත්තයා සුදුසු නැහැ කියලා. හැබැයි තින් ඊයේ හිටපු කතානායකතුමාගේ මාධ්‍ය ලේකම්තුමා නිවේදනයක් නිකුත් කරමින් කියලා තිබ්බා හිටපු කතානායකතුමා පහුගිය කාලේ බොහොම ස්වාධීනව වැඩ කළා කියලා. අඩුමතරමේ තුමාගේ බෑනවෙච්ච නවින් දිසානායකටවත් එතුමා උදව් කළේ නැහැලු. බලාගෙන යද්දී උමා ඒ වීඩියෝ එක චන්දිට කලින් ගත්ත වීඩියෝ එකක්ලු. පක්ෂ නායක රැස්වීම තිබුණේ කමිටු ශාලා අංක 2. එතනදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා කියලා තමයි ආරංචි. ලක්ෂ්මන් කිරියල්ලේ සජිත් ප්‍රේමදාසයි කියලා තියෙන විපක්ෂයට වැඩි වෙලාවක් ඕනි කියලා. හැබැයි දිනේෂ් ගුණවර්ධන ජොන්ස්ටන් ප්‍රනාන්දුයි ඒකට තදින්ම විරුද්ධ වෙලා තියෙනවා උමා. මදුරිකා සම්ප්‍රදාය අනුව විපක්ෂයට ගැටලු ගැන කතා කරන්න වැඩි වෙලාවක් ඕනේ. අඩුතරම 60ක් ගත ඕනේ. හැබැයි ආණ්ඩු පක්ෂයට වැඩි බහුතරයක් තියෙන හින්දා අපිට 140ක් ප්‍රමාණවත් නැහැ කියලා දිනේෂ් ගුණවර්ධන කියලා තියෙනවා. එහෙනම් ඔයාලා තනියම කරගෙන යන්න කියලා තියෙන්නේ ලක්ෂ්මන් කිරියල්ල. මෙන්න මේ වෙලාවේ කතානායකතුමා මෙන්න මේකට මැදිහත් වුණාලු. හෙටට විතරක් ආණ්ඩු පක්ෂයට 60ක් දීලා විපක්ෂයට 140ක් තියාගමු. පස්සේ බලමු මේ ප්‍රශ්නේ විසඳගන්න. බරපතල තුවාලය බුසිසුවා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මෙසේ අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත්තේ අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ 6 වන වසර ඉගෙනුම ලැබමින් සිටි හෂේන්ද සිල්වා නැමැති සිසුවායි. තවත් කොරෝනා ආසාදිතයන් 4 දිනකු හඳුනා ගැනීමත් සමග මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2947 දක්වා ඉහළ ගියා. අද දිනේ හඳුනාගත් ආසාදිතයන් 4 දෙනාගෙන් 2 දිනකු චෙන්නයි සිට පැමිණ නිරෝධායනයට ලක්වමින් සිටි පුද්ගලයන්. අනෙක් 2 දෙනාද එක්සත් අරාබි එමිරාජයේ සහ ඇමරිකාවේ සිට පැමිණි පුද්ගලයන් බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. මේ වන විට කොරෝනා රෝගීන් 138 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසු වන සංඛ්‍යාව 65ක්. පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2798 දක්වා ඉහළ ගොස් ඇත්තේ අද දිනේද තවත් ආසාදිතයන් 9 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමගයි. කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කළ යුරෝපා කලාපීය රටක් ලෙස ප්‍රසිද්ධියටපත් වූ ජර්මනියේ බර්ලින් නුවර පාසල් ආශ්‍රිතව යළි වෛරස ව්‍යාප්තිය ආරම්භ වී තිබෙනවා. බර්ලින් නුවර නැවත විවෘත කර සති 2කට පසුව පාසල් 41ක සිසුන් හා ගුරුවරුන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. බර්ලින්හි පාසල් 41ක සිසුන් සහ ගුරුවරුන් සිය ගණනක් මෙවන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා. සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්. අරිනවල නැන්නේ.